මේක හදන එක බොහොම සුළු දෙයක් කරන්න තියෙනවා. මේ අනවශ්‍ය දේවල් ඔක්කොම මේ අමාත්‍යංශ වහලා දාන්න. මේ රට අද තියෙන තත්ත්වයට වග කියන්න ඕන මේ රටේ තියෙන කම්පැනි ලොකු කම්පැනි 10 හරි 20 හරි. ඒගොල්ලන්ට අවශ්‍ය ආණ්ඩුව ඒගොල්ලෝ ගෙනාවා. මුළු රටේම ධනය නැති වෙලා මුළු රටම අගාධයට වැටිලා කොහොමද මේ මේ ලොකු කම්පැනි ප්‍රොෆිට් පෙන්නන්නේ? තව මාස මං හිතන්නේ මාස දෙකකට දුවන්න බැරි තත්වයක් එනවා. අනේ ගෙනල්ලා බාර දෙන්න වාහන ටික අමාත්‍යංශ වලට. Prado V8 එහෙම ගෙනල්ලා බාර දෙන්න දැන් තියන් ඉන්න එපා ඒවා. මහජනතාවගේ සල්ලි. The news reporter. වෙලා තියෙන තත්වය අපි හැමෝම දන්නවා. අද IMF එකවත් සල්ලි දෙන්නේ නැති තත්වයකට රට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට අපි රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න වෙනවා. මේ ඉන්න කට්ටියත් එක්ක මං හිතන්නේ මේක කරන්න පුළුවන් කියලා. අනිත් එක මං හිතුවා මං හිතන්නේ චන්දිමත් මේක ගැන කිව්වා මේ අලි සබ්ද්‍රි ලෝයර් කෙනෙක් කොහො ගිහිල්ලා මොකක්ද කරන්න පුළුවන් කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. අනිත් එක තමයි මේ හිටපු මේ ඉන්න ආචාර්යවරු මහාචාර්යවරුත් මං හිතන්නේ මේක මේකට සුදුසුයි කියලා. මොකද ඒගොල්ලෝ මේ දිගටම මේ පාර්ලිමේන්තුවෙත් හිටියා. ඉතින් අද රට පත් වෙලා තියෙන තත්ත්වය ගත්තහම පක්ෂ විපක්ෂ ඔක්කොගෙම බොහොම දරුණු තත්වයකට ගෙනල්ලා රට අන්තිම කෙළවරට ගෙනල්ලා අතහැරලා තියෙනවා දැන් ඕන එකක් වෙන්න කියලා. ඉතින් මේගොල්ලෝ අවශ්‍ය නැහැ මම හිතන්නේ මේ ඉන්න කට්ටියට මේක කරන්නත් බෑ. මේ දැන් ඉන්න කට්ටියට කොහොමටත් මේක කරන්න බෑ. අනිත් එක රට දැන් අපි ගත්තොත් ඕනම දියුණු රටක් ඇමරිකාව වේවා තව දියුණු වෙමින් පවතින රටක් ගත්තත් මේ හැම රටේම එක කොට්ටාසයක් ඉන්නවා ජන කොට්ටාසයක් ඉන්නවා රජය විසින් බලාගත යුතු හැම රටකම ඉන්නවා. ඒක ඇමරිකාවේ වෙන්න පුළුවන් යුරෝපේ වෙන්න පුළුවන් ලංකාවේ වෙන්න පුළුවන් ඕනම රටක. දැන් අපි බලාගන්නේ කවුද මේ රටේ? අපි බලාගන්නේ දේශපාලඥය. ලයිට් බිලේ ඉඳලා වතුර බිලේ ඉඳලා හැමදේම අපි දීලා දේශපාලඥයෝ බලා ගන්නවා. අපි බලාගන්නේ අපි ගලා ගන්න අවශ්‍ය මිනිස්සු. මේ රටේ බලා ගන්න ඕන කොට්ටාසයක් ඉන්න මේ මිනිසුන්ට කිසිම සාහනයක් නැහැ. සමෘද්ධිය දෙනවා. සමෘද්ධිය කට්ටියක් දෙන්න ඕන කට්ටියක් ඉන්නවා. ඒකට වැඩි හරියක් ඉන්නේ දෙන්න ඕන නැති කට්ටිය. මේ ඇමතිලාගේ හෙන්චයියෝ ඉන්නේ වැඩි හරියක්. ඉතින් මේ தত্ত্বය අද අපි වියදම් කරලා නඩත්තු කරනවා ජන කොට්ටාසයක්. ඒගොල්ලෝ නෙමෙයි ජනත් නඩත්තු කරන්න ඕන. මේ රටේ බාන අන්තිම දැන් මේ ගිය මාසේ මේ 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 විරෝධය එනකන් මිනිස්සු නැගිටලා විරෝධය පෙන්නනකන් මේ අමාත්‍යවරු වාහන 4-5 පාවිච්චි කරගෙන වාහන එක ගමන යන්න වාහන 4-5 බෙන්ස් ඔය හැම වාහනයක්ම ලක්ෂරි වාහන පොලිසිය මේ මේගොල්ලොන්ගේ වෙලාව මේ එක අමාත්‍යවරයෙකුට මන්ත්‍රී කෙනෙකුට වියදම් කරන ගාන බැලුවොත් අපිට මේ කොරොත්තු දුන්න පුදුමයිනේ මෙච්චරවා. මේ ඇමතිවරු දැන් වෙන රටවල් ගත්තහම අපි ගත්තොත් බංග්ලාදේශ ඉන්දියාව මේ වගේ රටවල් මේ මේ කිට්ටුව රටවල් මේ හැම රටක්ම කෝවිඩ් එක හින්දා කෝවිඩ් එකේ ප්‍රශ්නයක් ඇති වෙයි කියන එක දැනගෙන නාස්තිය අඩු කරගත්තා. හැමෝම පුළුවන් විදිහට නාස්තිය අඩු කරලා ආණ්ඩුවේ නාස්ති වෙන තැන් අඩු කරලා ඒ ක්‍රියාමාර්ග ඒ ඔස්ටරිටි මෙෂර්ස් ගත්තා හැම ආණ්ඩුවක්. ඒකයි ඒ ආණ්ඩු දැන් ප්‍රශ්නයක් නැතුව රට ගෙනිච්චේ කෝවිඩ් එක හරහා. අපි මොකද්ද කරේ? අපි වෙනදා ඒ කියන්නේ 2019 කෝවිඩ් එක නැති වෙලාවේ තිබ්බ විදිහටම රට ගෙනියන්න පටන් ගත්තා. අමාත්‍යවරු නාස්තිය එහෙම් පිටින්ම ඒ කියන්නේ කිසිම ඒ කියන්නේ වාහන එහෙම්මම පාවිච්චි කරුවා. ඒ වාහන වලට තෙල් ගැහුවා, ලයිට් බිල් ගෙව්වා, වතුර බිල් ගෙව්වා, මේ අමාත්‍යවරුන්ගේ ගෙවල් ඒවට ඒවා කාර්යාල හැටියට දාලා ඒවයි ඔක්කොම ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ අපි මහජනතාව රටේ. ඒවා ඔක්කොම හැමමම තියන් හිටියා. බොරුවට රුපියල් 5000ක්ද කොහෙද අඩු කරා මට හිතේ. මට මතක හැටියට මේ 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 ලක්ෂ මිලියන ගණන් විනාශ කර කර රුපියල් 5000ක් අඩු කර මේ අන්තිම මොහොතේ කරන්න ඕන වෙලාවේ කිසි දෙයක් කරේ නැහැ මේ අමාත්‍යවරු මොකද. ඒකයි මම කියන්නේ මේ කෝවිඩ් එක ගැන කෝවිඩ් එක ප්‍රශ්නයක් වුණා. කෝවිඩ් එක
කෝවිඩ් එක ගැන අපි දැනන් හිටියේ 2020 ඉඳලා. ඊ එතකොට මේගොල්ලෝ කිසිම ක්‍රියාමාර්ගයක් අද අපි අහන්න ඕන ප්‍රශ්නේ මේ ආණ්ඩුවෙන් මේ බල නිලධාරීන්ගෙන ආණ්ඩුවේ මේ 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 පොලිටිෂන්ස් ලගෙන් අපි මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය ආර්ථිකයේ වැටෙනවා විත්තිය දන දන 2022 අපි ගත්ත ක්‍රියාමාර්ග මොන මොකක්වත් කරේ නැහැ මේගොල්ලෝ. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න නැතුව මේ ගෙනිච්ච වැරදි ප්‍රතිපත්ති ටික එහෙම්මම දිගටම අරගෙන ගියා. ගිහිල්ලා රට අන්තිමටම අසරණ තත්වයකට ගෙනල්ලා අතහැරියා. ඉතින් ඒකේ ප්‍රතිවිපාක දැන් අපි අද විඳිනවා. ඉතින් අනිත් එක දැන් අපි මෙතනින් එහාට කල්පනා කරන්න ඕනේ මේ රට තව මාස මං හිතන්නේ මාස දෙකකට දුවන්න බැරි තත්වයක් එනවා. ඉස්සරහට ලොකු දරුණු කාලයක් එනවා. ඒකට කොහොමද මූණ දෙන්නේ? අපි රටක් හැටියට දැන් ඒ ඒ ප්‍රතිපත්තියක් හදාගන්න බැරුව මේ 225 හේට මෙහෙට ඔලුගෙඩි මාරු කර කර ඉන්න තත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කවුද මේකට වග කියන්නේ? අපි ඊළඟ මාස දෙකට කොහොමද මිනිස්සුන්ගේ පඩි ගෙවන්නේ රාජ්‍ය සේවකයෝගේ? මම බොහොම මම දැනුවත් මම දන්නවා මේ සමහර රාජ්‍ය ආයතනවල සල්ලි නැහැ පඩි ගෙවන්න එන මාසෙට. ඉතින් මේ මේ කොහොමද මේවා ගෙවන්නේ? IMF එක මේවා කරන්න ඉඩ දෙයිද? අපි අපි ධන ගහගෙන ගිහිල්ලා ඒ රටවල් වලින් ඒ ඒ ඒ ණය මුදල් ගත්තාම ඒ කියන්න ඕන කොන්දේසි වලට යටත් වෙනවා. මට මට පේන විදිහට මේ රට මෙතනින් එහාට දරුණු තත්වයකට යනවා. හැබැයි මේක ඇතුලේ මං හිතනවා ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. අපිට හරියට රට හරියට දේවල් කරලා රට හදාගන්න මේක හරහා ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ඒ ඒක අපි හැමෝම ඒ ඒක ගිලිහෙන්න නොදී ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. මේ මේ මේක හොඳ වෙලාවක් මේ පාර්ලිමේන්තු එක සුද්ධ කරන්න. මේක හොඳ වෙලාවක් අනවශ්‍ය වියදම් ඔක්කොම කපා හරින්න. මේ ඇමතිවරු පාවිච්චි කරන වාහනවල ඉඳලා ඔක්කොම අයින් කරන්න ඕන. කරලා කිය ඉඳලා වැඩක් නැහැ. ওই අමාත්‍යවරු පාවිච්චි කරන ඒවා ඔක්කොම අයින් කරන්න ඒගොල්ලෝ දැනගන්න එපායි. මේක නෙවෙයි වෙලාව. ඉතින් මේ වෙලාවේ ඒගොල්ලෝ නිකන් කියලා වැඩක් නැහැ. අපි ලෑස්ති කියලා කියන විගණනෙට අපි ලෑස්ති වරප්‍රසාද අයින් කරගන්න ලෑස්ති කියන්න එපා. අනේ ගෙනල්ලා බාර දෙන්න වාහන ටික අමාත්‍යංශ වලට. ওই තියෙන ගෙදව ගෙවල් වල තියෙන බෙන්ස් ප්‍රාඩෝ V8 එහෙම ගෙනල්ලා බාර දෙන්න දැන් තියන් ඉන්න එපා ඒවා. මහජනතාවගේ සල්ලි. ඒ හින්දා මට හිතෙන්නේ මේ වෙලාවේ අපි එකිනෙකාට උදව් කරගෙන මහජනතාව හැටියට දැන් වෙලා තියෙන ප්‍රශ්නේ අපි හැමෝම දන්නවා මේ යන විදිහ අන්තිම දරුණු තත්ත්වයක්. මේකෙන් රට ඉස්සරහට ගෙනියන්න නම් යම්කිසි වැඩපිළිවෙලක් කවුරු හෝ දැන් මේ තියෙන අපි දන්නවා මේ 225ට නම් මේක කරන්න බෑ. ඒ වුණාට අඩුම ගානේ ඒකේ ඉන්න වැඩක් කරන්න පුළුවන් ඉන්න පක්ෂ ටික එක්කහුව වෙලා කරුණා කරලා මේක මෙතනින් එහාට යම් දරුණු තැනකට යන විත්තිය දැනගෙන ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ටික ගන්න කියලා අපි බල කරන්න ඕන මේ වෙලාවේ. ඒ වගේම තමයි මේ මේ රටේ අපි පුළුවන් උපරිම උත්සාහය ගන්න ඕන මෙතනින් එහාට රට වැටෙන්න නොදී රටට අවශ්‍ය ඒ නායකත්වය දෙන්න බැරි කණ්ඩායමක් දැන් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ දැන් මිනිස්සු මෙච්චර බොහොම පැහැදිලිව කියනවා මේ මේක මේකෙන් අයින් වෙන්න කියලා. අඩුම ගානේ මේක බාරකාර ආණ්ඩුවකට දීලා මේක බාරකාර ජනාධිපතිවරයෙකුට දීලා කරුණා කළා යන්න. දැන් දැන් මේ කරුවා ඇති. අපි හැමෝගෙම අපි කිව්වොත් කෙරුවාව දැන් හොඳට පේනවා. ඉතින් මං හිතන්නේ ඒක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩේ මේ වෙලාවේ. ඒ හින්දා රට තවත් අගාධයට යවන්න නැතුව කරුණා කළා තම තමන්ගේ වගකීමක් තියෙනවා යම්
මේ ජනාධිපතිවරයාට මේ අගමැති අග්‍රාමාත්‍යවරයාට මේ කැබිනට් එකට වගකීමක් තියෙනවා. ඒ හින්දා සම්දර්ශන නවත්තලා දැන් කරුණා කළා කරන්න පුළුවන් කෙනෙකුට හරි දීලා භාරකාර ආණ්ඩුවක්යි භාරකාර ජනාධිපතිවරයෙකුටයි දීලා අයින් වෙලා යන්න කියලා බල කර හිටිනවා මේ වෙලාව. ගෑස් මිල වේවා විදුලි බඩු භාණ්ඩ වේවා මේ දිනේ තාත්තේ පවතිවිද ඉදිරියට කොහොමද මිල වැඩි වෙන්නේ? මිල වැඩි වෙන එක දිගටම කරන්න වෙයි. හැබැයි මේ මේකරේ සම්දර්ශනයක්. අපි මේක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මේගොල්ලෝ ඔය 5100 ගානට වැඩි කරේ දැනුවත්ව. දැනගෙන ඒක වැඩි කරලා ඊට පස්සේ ආණ්ඩුව ගිහිල්ලා කියනවා මේක කරන්න දෙන්නේ නැහැ කියලා. දැන් මේ සම්දර්ශනයක් කියන්නේ. මොකද මේකට කියන්නේ මේ අර එක්ස්පෙක්ටේෂන්ස් උස්සලා ඊට පස්සේ ආණ්ඩුවෙන් දැන් ඔක් කියනවා 4600කට අපි දෙනවා කියලා. මිනිස්සු සතුටු වෙනවා. ඇත්තටම සතුටු වෙනවා. ඔන්න ඕක තමයි කරන්න යන්නේ. ඉතින් ඕක ගම්වල මිනිස්සුන්ට මං හිතන්නේ මේ මාධ්‍ය හරහා මේවා කියලා දෙන්න ඕනේ. මේ ආණ්ඩුවේ මේ 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 ඩයිවර්ෂන්ස් ගැන කල්පනාවෙන් ඉන්න කියලා. මොකද අපි දැක්ක මේ ළඟදි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකටත් උම ප්ලේන් 21ක් ගන්න කියලා මේ මිනිස්සු මේ මෙච්චර තැයිලා පොඩි වෙලා ඉන්න වෙලාවේ අර වගේ බොරු සුරංගනා කතා කියලා මිනිස්සුන් තාම ගුණාටම් දන්න හදනවා. ඉතින් ඒ වගේ එකක් තමයි ලිට්‍රෝ ওই ගෑස් එකේ මේ වැඩි කිරීමත්. ඕක බලන්න තව ටික දවසකින් කියයි ආණ්ඩුව කිව්වා අපිට 4800ට වගේ දෙන්න කියලා මිනිස්සු සතුටු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර රුපියල් 500ක් විතර වැඩිපුර ගාණක් කියලා දැන් අඩු ගාණකට දීලා මිනිස්සුන්ව ඒ කියන්නේ දැන් මේ ඒවට ආණ්ඩුව පාවිච්චි කරන ටැක්ටික්ස් වෙලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේක අර මේ මිනිස්සුන්ගේ ඉන්ටෙලිජන්ස් එක හාස්‍යයට ලක් කරනවා දැන්. ඒක තමයි කරන්නේ. නාස්තිය දූෂණයයි නාස්තිය. ඒ කියන්නේ මේ රජය කිසිම මේ මැති ඇමතිවරු වග කියන්න ඕන කැබිනට් එක වග කියන්න ඕන අනවශ්‍ය වියදම් වෙන රාජ්‍යවල් වෙන රටවල් ගන්නකෝ. ලොකු රටවල් සල්ලි තියෙන රටවලුත් තමන්ගේ නාස්තිය කල්පනා කරලා ඒවා අඩු කරගෙන අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැතුව බොහොම ආර්ථිකය කලමනාකරණය කරගන්න ලොකු අවධානයක් යොමු කරුවා. අපේ ආණ්ඩුව එහෙම කරාද? නැහැ. අපේ ආණ්ඩුව දැනන් හිටියනේ 2020 ඉඳලා මේ කොවිඩ් ප්‍රශ්නේ තිබුණේ. මේගොල්ලෝ දිගින් දිගටම පාරවල් හද හද මිනිස්සුන්ට මේ පෙන්නුවා වැඩ කරනවා කියලා. මිනිස්සුන්ට කන්න තිබිච්ච සල්ලි වලින් බිල්ඩින් ගැහුවා, පාරවල් හැදුවා. පාරවල් තියෙන්න ඕනේ. මේක නෙවෙයි වෙලාව. ප්‍රයොරිටි එකක් තියෙන බෑ කරන දේවල් වල. අපි ගිහිල්ලා වසංගතයක් කාලේ රටට ටුවරිස්ලා එන්නේ නැති කාලේ ගිහිල්ලා එයාපෝට් හදන්නේ නෑනේ. මේවයි වෙන රටවල් බොහොම ප්‍රයොරිටිස්. තමන්ගේ මොනවද බෙහෙත් ප්‍රයොරිටි, මිනිස්සුන්ගේ කෑම ප්‍රයොරිටි, ඒවට මුල් තැන දුන්නා. අපි ගිහිල්ලා වාහනවලට වියදම් කරුවා. අපි ගිහිල්ලා ආණ්ඩුවේ වියදම් කිසි දෙයක් අඩු කරේ නැහැ. ඒවා එම්මම පාවිච්චි කරුවා. අපේ දැන් අපි අන්තිම මොහොතේ මොකක්වත් කර කියාගෙන ප්‍රින්ට් කරන එක නවත්තන්න උනහම දැන් ඉතින් උඩ බලාගෙන ඉන්නවා. දැන් අද වෙලා තියෙන මේගොල්ලෝ ආර්ථිකය හදනවා කිව්වනේ. ශේහාන් සේමසිංහ කිව්වනේ මේ අවුරුද්දේ අන්තිමට තමයි මේ සෞභාග්‍ය එන්නේ කියලා. කෝ දැන් ඔය මහාචාර්යවරු ගොඩක් දෙනෙක් ඇවිල්ලා කිව්වා, ආචාර්යවරු මාගෙන ඔය ආර්ථික විශේෂඥයෝ මේ අවුරුද්දේ අන්තිමට සැප්තැම්බර් මාසේ වෙනකොට, ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වෙනකොට ලොකු වෙනසක් වෙනවා කොරටේ. කෝ මොකක්වත් උන්නේ. අපි ඔක්කොම දැනන් හිටියා සාමාන්‍ය දැනුම තමයි. මේ සාමාන්‍ය දැනුමේ හැටියට මේගොල්ලෝ අවශ්‍ය දෙයක් කරේ නැහැ. ඒකයි ආණ්ඩුව පාර්ශවයෙන් සහ බොහෝ දෙනා මතු කරපු කාරණාවක් තමයි හැමෝම චෝදනා ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්නේ මෙහෙරෙන්න, මේ ප්‍රශ්නේ ගොඩේ ඉන්න කරන්න ඕන මොකද්ද, විසඳුම මොකද්ද කියලා හැමෝම හොයනවා. අපේ මගේ අදහස නම් අපි ගොඩාක් පරක්කුයි දැන්. ඒ කියන්නේ අපි IMF එකට යන්න තිබුණේ දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා. IMF එක මොකක්ද කිව්වේ? බොහොම පැහැදිලිව කරුණා කළා අපේ ප්‍රොසෙස් එකක් තියෙනවා, ඒ ප්‍රොසෙස් එක ෆලෝ කරන්න කියලා. ප්‍රොසෙස් එක කියන්නේ මේ ආණ්ඩුවේ හැම රාජ්‍ය ආයතනෙම ඔඩිට් කරන්න ඕන. ඒ ඔඩිට් ගිහිල්ලා ඒවා අපි කියන්න ඕන අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා. ඒක නැතුව IMF එකට ගිහිල්ලා සල්ලි ඉල්ලුවා කියලා මං හිතන්නේ කිසිම දෙයක් හම්බ වෙයි කියලා.
ඉතින් දැන් මෙතනින් එහාට විසඳුම තමයි අපි අපේ මිත්‍ර රටවල් එක්ක දැන් කතා කරන්න ඕනේ මේ කොහොමද මේ ණය අපි රීෂෙඩියුල් කරන්න කියලා. මේක අති විශාල ණය ප්‍රමාණයක්. මේක අර මේ සූදු කරන මිනිස්සුයෙකුට සල්ලි දෙනවා වගේ වැඩක් තමයි මේ. මේක ඉවරයක් වෙන්නේ නැහැ. මේක මේ ණය දෙගුණේ වෙලා අන්තිමට ඒකයි මේ රට ගෙනියනවා එක තැනකට අන්තිමට මේවා අපි පටන් ගනි මේකේ තියෙන ඇසට්ස් විකුණන්න. එහෙට අනිද්දා වෙනකොට එයාපෝට් අරව මේ ඔක්කොම විකුණලා දායි. IMF එකෙන් කිව්වා කියලා. ඉතින් IMF එක ඒවා කියයි. හැබැයි අපි අපේ ප්ලෑන් එකක් හදාගන්න එපා. ඒගොල්ලෝ අහලා දෙන්නේ මොකද්ද ප්ලෑන් එක කියලා. දැන් අපි අනිවාර්යයෙන්ම අපේ මිත්‍ර රටවල මේ ගත්ත ණය රීෂෙඩියුල් කරගන්න ඕන. අපි අපේම ක්‍රමවේද හදාගන්න ඕන. අපිට පොලිටිකල් ස්ටැබිලිටි එක අපිට ආණ්ඩුවක් එකට තියාගන්න බැරුව මොන කතාවද තව? දැන් මේගොල්ලන්ට කරගන්න බෑ මේක. ඉතින් අඩුම ගානේ ඒකයි අපි මම කියන්නේ මේක අනිවාර්යයෙන්ම බාරකාර ආණ්ඩුවකට දීලා මේගොල්ලෝගේ මේ නැෂනලිස්ට් තියනවනේ ඕවයින් ගේන්න විද්වතුන් ටිකක් මේකට. නැත්තම් රටින් හරි ගේන්න ගෙනල් ඉවරලා මේක මේ රට කලමනාකරණය කරගන්න එපා. මේ දැන් පල්ලමකට යනවා නම් මේක කවුරු හරි සුක්කානම මේක කන්ට්‍රෝල් කරගන්න එපා. මේක මහ බැංකුවට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැන් මහ බැංකුව අධිපතිතුමා මං හිතනවා යම් ප්‍රියවර ගන්න ඇති කියලා. හැබැයි ඒගොල්ලොත් මේක හිටියනේ දැන් අවුරුදු 30ක් විතර. දැන් මේ අද රටේ තත්ත්වෙට මේ ඔක්කොමල වගේ කියන්න ඕන මම කියන්නේ. ඉතින් ගෙනල්ලා මේ කරන්න අවශ්‍ය දේවල් ටික පේන්න කරන්න ෆ්‍රේම්වර්ක් එකක් හදාගන්න වැඩ කරන්න ෆ්‍රේම් එකක් හදාගන්න. මේ ෆ්‍රේම් රටට මේ ඉකනොමික් ෆ්‍රේම්වර්ක් එකක්වත් නැහැ අද. ඒ කියන්නේ අපි IMF එක ගාවට ගිහිල්ලා මේ අර බක්බක් ගන්න තත්ත්වයට ආවා. මේක හදන එක බොහොම සුළු දෙයක් කරන්න තියෙන්නේ. අද අපි රට ගත්තොත් 100ක ස්කේල් එකට අපි බස්සන්න ඕනේ මේක 120කට විතර. මේ අනවශ්‍ය දේවල් ඔක්කොම මේ අමාත්‍යංශ වහලා දාන්න. මට කියන්න අපි මොන වැඩේ කරගන්න මොන අමාත්‍යංශකට ගියත් කිසි දෙයක් කරගන්න බෑනේ මේ රටේ. ඉතින් මේවයින් බලකොටු හදාගෙන තමන්ගේ ඒ කියන්නේ අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවලයි අවශ්‍යතාවය රටට පෙන්නගෙන ඉන්න එක නෙමෙයි කරන්නේ. මේ රටේ අද තියෙන තත්වයට මම දකින විදිහට මේ රට අද තියෙන තත්වයට වාග් කියන්න ඕන මේ රටේ තියෙන කොම්පැනි ලොකු කොම්පැනි 10 හරි 20 හරි ඒගොල්ලොන්ට අවශ්‍ය ආණ්ඩුව ඒගොල්ලෝ ගෙනාවා. ඒගොල්ලන්ට ගෙනල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට මේ රටේ ඔක්කොම ටැක්ස් සිස්ටම් එක හදාගත්තා ඒ ගෙනාපු පාලකයෝ හරහා. අද මේ 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 ව්‍යාපාරිකයෝ ඔක්කොම වග් කියන්න ඕන මේකට. මොකද ඕනම රටක ව්‍යාපාරිකයෝ තමයි මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන. මේ අපේ ඉන්න කූට ව්‍යාපාරිකයෝ කරේ මේ රට ආපහු පස්සට ගෙනිච්ච එක. මොකද ඒ පොඩ්ඩක් අපි මෙහෙම කල්පනා කරෝතින් මුළු රටම හිඟන තත්ත්වයට වැටිලා මුළු රටේම ධනය නැති වෙලා මුළු රටම අගාධයට වැටිලා කොහොමද මේ ලොකු කොම්පැනි ප්‍රොෆිට් පෙන්නන්නේ? හැම කාර්තුවේම ලොකු ලොකු කොම්පැනි ඇවිල්ලා ලොකුවට පත්තරේ දාලා කියනවා අපි බිලියනර් 4ක් ප්‍රොෆිට් කියලා. රටක මුළු රටම කඩාගෙන වැටෙන අස්සේ කොහොමද මේ කොම්පැනි මෙච්චර ප්‍රොෆිට් ගන්න? මේ හොයන්න එපා. ඒ කරේ වෙන දෙයක් නෙවෙයි. මේ අවශ්‍ය පාලකයෝ තමන්ගේ පාලකයෝ ටිකක් සල්ලි වේදම් කරලා ගෙනල්ලා තමන්ට අවශ්‍ය වටපිටාව හදාගෙන දැන් මුළු රටම විනාශ වුණාට පස්සේ එක එක කතා කියන්න පුළුවන්. මේකට 80%ක් වගේ කියන්න ඕන මේ අද තත්ත්වයට මේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ ටික. ඔව්. මොනවද කරන්නේ? ඒගොල්ලෝ ඔක්කොම හොරකම් කරලා ඉවරයිනේ. රටේ ධනය ඒගොල්ලෝ ප්‍රොෆිට් හැටියට පෙන්නගෙන ඉවරයි. ඒකයි මම කියන්නේ දැන් වෙන රටවල් ගත්තොත් අපි ගත්තොත් ලොකු කෝපරේෂන්ස් වෙන රටවල් වල රටේ උද්දමනය රටේ එක එක ප්‍රශ්න ඇති වෙනකොට ඒගොල්ලෝගේ ප්‍රොෆිට් උඩ පල්ලෙ හැනවා. කවම දාවක්වත් ඒ රටේ රට පල්ලෙහැට යනකොට ඒගොල්ලෝ ප්‍රොෆිට් වෙන්නේ නැහැ කවදාකවත්. මොකද ඒවා ඒගොල්ලෝ බොහොම රටේ ආර්ථිකයත් එක්ක බැඳිලා ඉන්නේ.
මොකද රටේ ආර්ථිකය හරියට කළමනාකරණය කරන්න ඒ කොම්පැනි බැඳිලා ඉන්නේ. මොකද මේ රට ඇත්තටම ඇත්තටම බැලුවොත් මේ ලොකු කොම්පැනි විශ්වනේ මේ රටක් දුවන්නේ. මේ අනවශ්‍ය දේවල් ඒ කියන්නේ මේ මේකට වග කියන්න ඕන ජන අපි අපි පොලිටිෂන්ස්ලා වග කියන්න ඕන. හරි? ඊළඟට මේ ගේන් පොලිටිෂන්ස්ලාව ගෙනාපු මිනිස්සු අපි හැටියට අපි ඔක්කොම වග කියන්න ඕන. ඒ වුණාට මේකේ මතක තියාගන්න මේ අවශ්‍ය තමන්ට අවශ්‍ය පාලකයෝ ටික ගෙනාවා මේ පෞද්ගලික මැදිහත් වීම වලින් පෞද්ගලික ආයතන වලින් ඒගොල්ලන්ට අවශ්‍ය එක්කෙනා ගෙනල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය ඒගොල්ලොන්ගේ ව්‍යාපාර වලට වැඩි දියුණු කරගන්න අවශ්‍ය වටපිටාව ඒගොල්ලෝ හදාගත්තා. ඒගොල්ලෝ රට අමතක කෙරුවා. රටේ ඉකොනොමි එක අමතක කෙරුවා. තම තමන් යටිමඩි ගහගත් එක කරේ. අන්තිමට රට වැටිලා අතලොස්සක් කෝටිපතියෝ වෙලා ඔච්චර තමයි ඉතුරු වෙන්නේ රට. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.